අපේ මේ පෘථුවේ විවිධ වර්ගයේ සත්තු ඉන්නවා කියලා ඔයාලා දන්නවා. විද්‍යාඥයෝ කියන විදිහට පෘථුවේ සත්තු විශේෂ මිලියන 8.7ක් ඉන්නවලු. හැබැයි දැනට විද්‍යාඥයෝ මෙතනින් හොයාගෙන තියෙන්නේ 14ක් වගේ සුළු ප්‍රමාණයක් කියලා ඔයා දැනගෙන හිටියද? විද්‍යාඥයෝ ගොඩක් තැන්වල ඇවිදලා ගවේෂණ කරලා තිබුණා. 86ක් තවම හොයාගෙන නැහැ. මරියානා ආගාතේ පතුලේ එහෙමත් නැත්නම් ඇමසන් වනාන්තරන ලෝකේ බොහෝ අඳුරු තැන්වල කාලයෙන් කාලගෙන සත්තු කී දෙනෙක් ඇත්ද? මොවුන්ගේ රූපේ හැසිරීම කොයි වගේ ඇත්ද? මේ සියල්ල සලකා බලලා විද්‍යාඥෝ කීප දෙනෙක් හොයාගෙන තියෙනවා. ඔයාට හිතා ගන්න බැරි තරම් අමුතු සත්තු කීපයක්. මේ සත්තු කවුද? මේ සත්තු හොයාගත්තේ කොහෙදද? වගේ විස්තර ගොඩක් දැනගන්න රැඳෙන්න මේ සුවිශේෂී වීඩියෝවේ අවසාන තත්පරය දක්වාම. අංක 1 අමුතු බකුලුවා. අපි කතා කරන්නේ සතාට දාලා තියෙන නම. ඔයාට නම් ටිකක් හුරු පුරුදු ඇති. එරියෝෆික්සියා ග්‍රිෆින්ඩෝර කියන හඳුන්වන මකුලුවෙක්. මේ මකුලුවාට නම් දීපු පරිදේශකෝ දෙන්නා හැරි පොටර් චිත්‍රපට මාලාවට ගොඩක් ආස කරපු දෙන්නේ. මේ පරිදේශකෝ 2016 වනාන්තරික පරිදේශන කර කර ඉන්නකොට පරණ මායාකාරක තොප්පියක හැඩයක් වගේ ඇඟේ හැඩය තියෙන මකුලුවෙක් දැකලා තියෙනවා. තමන්ගේ ඇඟ දුඹුරු පාටට පාවිච්චි කරලා විලෝපිකයන්ගෙන් බේරලා හැංගිලා ඉන්න මේ සතා මිලිමීටර 7ක් වගේ දිගයි. මේ මකුලුවා දිහා බලපු පරිදර්ශකෝ දෙන්නා අලුතෙන් හොයාගත්ත මේ සතාගේ හැඩය හැරි පොටර් චිත්‍රපටවල තියෙන මායා තොප්පිට සමාන නිසා මේ සතාට මේ විශේෂ නම දාලා තියෙනවා. අංක 2 කකුල් තියෙන මාළුවා. විද්‍යාඥයෝ අලුතින්ම හොයාගත්ත කකුල් තියෙන මාළුවෙක් ගැනයි මම මේ මතක් කරන්නේ. සීටෝඩි කියලා හඳුන්වන මේ මාළුවා අඩි 8000ක් වගේ ගැඹුරු මුහුදු තමයි ඉන්නේ. ඇට්ලන්ටික් පැසිෆික් වගේ ඉන්දියානු සාගරෙත් මේ මාළු ඉන්නවා. ගැඹුරු මුහුදේ ඉන්න හින්දම අනිත් මාළුවට නැති කකුල් දෙකක්. ඒ වගේම ඇඟපුරාම කෙඳි වගේක් තියෙනවා. වැඩි ලොකු නැති මේ මාළු උපරිම හැදෙන්නේ අඩියක් වගේ දිගට විතරයි. ඒ විතරක් නෙවෙයි. මේ සතාට තවත් අපුරු හැකියාවක් තියෙනවා. ඒ තමයි මේ සතාට මොකක් හරි අනුතුරක් කරන්න ආවොත් ඉක්මනට වටේ තියෙන වතුර ගොඩක් තමගේ කටින් ඇදලා අරගෙන දැන් ඉන්නවා වගේ තුන් ගුණයක් විශාල වෙන එක. මේ සතු නිකම් මුහුදු පතුල ඉන්න වෙලාවට තමගේ කකුල් පාවිච්චි කරලා හිටගෙන ඉන්නවා. අංක 3 ලොව තරබාරුම එළදෙන. ලෝකෙ ඉන්න තරබාරුම එළදෙන කොහොම ඉදීද? මේ එළදෙන ගැන වාර්තා වන්නේ 18 සතවරසේ. මෙයාගේ බර කිලෝ 1980ක් වගේම උරේස්වල උසාඩි 7ක් වෙනවා. කියන විදිහට නම් මේ එළදෙනගේ අයිතිකාරයා හිතා මතාම මේ එළදෙන තරබාරු කරන්න ආහාර ලබා දීලා තිනවා. ඒ වගේ මේ එළදෙන ප්‍රදර්ශනයේ සඳහා මුළු එංගලන්තේ පුරාම රැගෙන ගිහිලා තිනවා. ඒ සතාගේ සයිස් එකටම හරියන විදිහට හදපු ලෝහ අනුරුවක් අදටත් අපිට දකින්න පුළුවන්. මේ වර්ගයේ එළදෙනෙක් අවුරුදු 15ක් ජීවත් වෙන්න පුළුවන් වුණත් මේ එළදෙන ජීවත් වෙලා තියෙන්නේ අවුරුදු 5ක් විතරයි. 2013 දී මේ එළදෙනගේ තෙලසායම් චිත්‍රයක් ඩොලර් 20,000ක් තරම් මුදලකට අලෙවි වෙලා තියෙනවා. ඉතින් මේ පෘථුවේ කියන්නේ මේ වගේ හිතාගන්න බැරි තරම් විශාල සත්තු වගේ අර කකුල් තියෙන මාළු වගේ පුදුම සත්තු ඉන්න තනක්. මේ ඔක්කොම සත්තු අපි මුලින් කිව්ව 14ට අයිති වෙනවා නම් ඉතින් 86 කොයිතරම් එක එක විදිහේ සත්තු වෙයිද කියලා ඔයාලා හිතාගන්න පුළුවන්ද? ඉතින් මේ ගැන හිතන දේ පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් ඉදිරියටත් මේ වගේ සුවිශේෂී තොරතුරු සමග රැඳෙන්නට අපගේ YouTube channel එක තවම subscribe කරේ නැත්නම් දැන්ම subscribe කරන්න. තවත් අයට දකින්නට share කරලා මේ දන්නා කරුණු නොදන්නා කරුණු සියලු දෙනා අතරේ බෙදා ගන්න අමතක කරන්න එපා. තවත් දිග හැරුමකින් ඔබ හමු වෙනතුරු රැඳිලා ඉන්න දිග හැරුමත් සමගම අපි නැවත හමු වෙමු. ජය වේවා.